यम गुणयांट उपकार वीद तेसां एकदेशां दस्यन्तो ए गुणांगयांगें नतंगे उपकारो एवागें एकाक दाक्वमिं ए उपकार लबलनाद गुणयांगे एकाक दाक्वमिं तमाय नता एक कोटसाक दाक्वमिं तमाय सो एवां समाहिते चित्ते आदिय कीवे इतकोट मनवाद गुण देने अर अपट इसल कीवे अभिज्ञावरट ඊළඟට නිරෝධ සමාපත්තිය සමාදින් මරණින් මාත්තේ මනෝ බබල උපදින ආදී මෙතන ආනිසංස ගොඩක් කියවන්නේ අන්න ඒ වාතුරින් දැන් මේ එකක් දැන් මේ කොකට තියලා පෙන්නේ අභිඥාවට පාදක වීම කියන්නේ සෝ ඒවන් සමාහිතේ චitte කියන්නේ ඒ දැන් මෙතන සෝ කියලා කියන්නේ කාටද බෝසතාණන් වහන්සේ तत्सोति सो अहम मैं भागित नहांस्यार बमुनट केला देनवाने ए मम कियने एकन ए मम सो अहम कियने ए मम हेम यदेनो सो अहम कियने कोट ए मम केला यदेनो देंगा पियो है में पिरिकर हेम संगस्तु करने कोट कियने ए में महासंगरत्ने गुण सेपात करेंगे ए भाषा हसुरोन राटा वक्लासनाट ए में महासंगरत्ने गुणे अंत कर उपहार है ඒ මේ කාලත්‍රේවර්ති මහා සංගරත්නිය අර භාෂාව ලස්සන කරන ක්‍රමයක් ඒ විදිහට තමයි සෝ අහං කියන්නේ ඒ මම ඒවං චතුත්ථඥාන ඒවං චතුත්ථඥානක්කම නිදස්සනං ඒතං එතකොට මේකෙන් කියන්නේ චතුර්ථඥානයේ ක්‍රමය නිදසුන් කිරීමයි इमिना कमेन मे क्रमें चतुर्थ्यान पटलभिव चतुर्थ्यान लवागेन किरकिन समाहिते किरकिन कोट इमिना चतुर्थ्यान समाधिना समाहिते मे चतुर्थ्यान समाधियेन हित तेंपत्तु कल्हि परिशुद्धे आदि आदि अतुरिं कियाने उपेक्का सति परिशुद्धि भावेन एकर चतुर्थ्यान अंग देखने चाहति पार्थिव भाव पारिशुद्धे उपरिमी निष्कंबन वसें केलेटपत्तु खल पारिशुद्धता एव पर्योदाता पर्योदाते पिरीशुदु बैविन्म पर्योदात किल किन हाथपसिन पिरीशुदु किन पभासरे इत प्रभाशरौ खल किन देवे सुखादीना पच्याना घातेने घातेन विगत विगत विगतोप විහත රාගාදී අංගන් අංගනත්තා එතකොට කියනවා සැපාදී ඒ සැප වේදනාවාදී ප්‍රත්‍යයන් නැති කිරීමෙන් විහත රාගාදී අංගනත්තා දුරු කරන ලද රාගාදී අංගන කියන්නේ කෙලෙස් ඇති බැවින් අනංගනේ කියලා කියනවා අංගන කියන එකේ තවත් වචන තියෙනවා අංගනාව කියව ගෑනු කෙනා දිව්‍ය අංගනාව කියන්නේ ඒ අංගන නා අංගන රාජාංගන ඒ කියන්නේ මළුව මෙතන අංගන කියලා කියන්නේ කෙලස් එක වචනේ කාර්ත තියෙනවානේ අනංගන කියන්නේ න අංගන කෙලස් නැ කෙලස් නැමැති අංගන අනංගනත්තායේවච විගතෝපක්ඛිලේස ඒතර අංග කෙලස් නැමැති අංගන නැති බැවින්ම විගතෝපක්ඛිලේස කියලා කියන්නත් පුළුවන් පහව උපක්ලේස ඇති අංගනෙනේ චිත්තං උපක්ඛිලිස්සති මේ කෙලෙසේ කරන කොටගෙන සිත කිලුටු වෙනවා ස්වභාවිතත්ත මුදු භූතේ මනාව සිත වඩන ලද බැවින් මුදු වෙලා මෘදු වෙලා වසී භාව පත්තේති උත්තං හෝති කැමැති කැමැති දෙයකට යොමු කරන්න පුළුවන් මට්ටමට වසී භාවයට පත් වෙලා අර යදිච්චකං යතිච්චකං යාවතිච්චකං කියලා බණ පොතේ තියෙන යදා ඉච්චකං යම් වෙලාවක ධානයට සම්බන්ධින්ද කැමැතිද යතිච්චකං යථාවිච්චකං යම් ආකාරයකට අර අභිභායතන කියන්නේ එහෙම කියන්නේ කුඩා අරමුණේ ලොකු අරමුණේ ආදී වශයෙන් යම් ආකාරයකට කැමති වේ ධ්‍යානය ලබන්නේ ඒ විදිහට යදිච්චකං යතිච්චකං යාවතිච්චකං පැයක් දේ සමාධියෙන් ඉන්නේ දෙකක් ද ඉන්නේ අහෝරාත්‍රයක්ද ඒ මට්ටමට හිත භාවිත කරලා ඒකයි කියන්නේ වසී භාවප්පත්තේ කියලා වාසේ වර්තමානාංගී චිත්ත මුදූති උච්චති ඒ වාසගයට පත් වුණා වූ සිතට මෘදු මෘදු සිත කියලා කියනවා මුදුත්තා ඒවච කම්මණී මෘදු බැවින්ම කම්මණී කම්මණී කියලා කියන්නේ කටයුත්තට සුදුසුයි දැන් අපටත් එහෙමනේ දැන් බලන්නකො දැන් උදේට හරි එක හරි කර්මන්නේ
හිතක් කර්මන්නේ ඇවිද මෙතනනම් හිතේ කර්මන්නේ භාවය කියන්නේ කටයුත්තර සුදුසුයි ඒක අපට નિરાයාසයෙන් බලනවා දැන් උදේට මේ පාඩම් කරපු දෙයක් බලපු දෙයක් එමු උදේට මතක් කරනකොට ඉක්මනට මතක් කරා එමු දැන් මේ වෙලාවෙම මතක් කරන්න කිව්වොත් එම අමතකයි දැන් මේ වෙලාවේ අමතක වෙලා තියෙන දෙයක් නම් උදේට මතක් කරොත් මතක් වෙලා එමු අන්න කම්මනිය කියන්නේ ඒකයි කර්මන්නේ ඇඟක් කර්මන්නේ වෙනවා දැන් අපි කියනවා අපට බඩු මුඩු ටිකක් ඇදගෙන තියෙනවා කන්ද මුදුනට කියලා ඇඟ කර්මන්නේ වෙන වෙලාවක් තියෙනවා සාමාන්‍යයෙන් 4 5 වුණාට පස්සේ හවස හොඳයි උදේත් හොඳයි 10 ඉතර වාගේ වෙනකම් සමහර රෑ හොඳටම හොඳයි හොඳට වැඩ කරන්න පුළුවන් ආ ඒ කර්මනේ මෙතන නම් හැබැයි කියන්නේ හිතේ කර්මන්නේ භාවය අභිඥාවට විදර්ශනාවට මාර්ගඵලවලට යොමු කරවන්නට හිත කර්මන්නේ සුදුසුයි කර්මයට සුදුසුයි කම්මක්කමේ කම්ම යෝග්‍යය කියන්න පුළුවන් කර්මයට ඔරොත්තු දෙන්නා වූ කර්මයට යෝග්‍ය වූ කියලා කියන්න පුළුවන් කියනවා එහෙනම් මුදෝහි චිත්තං කම්මණියං හෝති මෘදුසිත කර්මන්නේ ඒක අපට පැහැදිලි දැන් ඔය සමහරුන්ගේ තියෙන අතපය එහෙම නේද ඕන පැත්තට හරවන්න එහෙම පුළුවන් ඒතර කර්මන්නේ කියන්නේ සුදුසුයි එතන කැමති විදියට මෘදු මෘදු වුණාට පස්සේ කර්මන්නේ වෙනවා එතකොට එහෙනම් නැට්ටු කාරෙන් කිය බලන්නකො මේවා කැරකේ හරි වැල් පොටවල් වගේ ඒ මොකද හේතුව ඒක නටලා 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 ඒවා හැදිලා තියෙන එතකොට අනේ කයි කියන්නේ මෘදු වෙනකොට කර්මන්නේ මෘදු චිත්තං කම්මණියං හොති සුද්ධාන්තමිය සුවන්න සම්පූර්ණ සුදුයි රත්තරන් මනාවර්ණය තදුබයම්පි ස්වභාවිතත්තායව හැබැයි දෙකම සිද්ධ වෙන්නේ මනාව හිත භාවිත කරන ලද බැවින්මයි එතකොට කියනවා මෙන්න කියනවා මේ බණ පොතෙන් අරගෙන උදාහරණයක් ඒ භව සනාත කරනවා සාක්ෂි දරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මාපි සමුඩුපස්සාම් යංගේවිතං යංගේවං භාවිතං බහුලීකතං මුදුංච හෝති කම්මණියංච යතේදම් භික්කවේ චිත්තං මහණෙනි යමක් යම් ධර්මතාවක් මේ වඩන ලද්දේ බහුල කොට වඩන ලද්දේ මෘදු වූයේ කර්මන්නේ වූයේ වේද මේ හිත තරන් නම් ඒ මට්ටමට වඩපු දෙයක් කර්මන්නේ වෙනවා කියලා තවත් නැහැ කියලා කියනවා. දැන් බාහිර දේවලුත් පුළුවන් එහෙම කර්මන්නේ කරලා මෘදු කරන්නේ හංකඩක් අරගෙන අපි කියන්නේ මේ පදම් කරනවා කියලා. යම් යම් භාණ්ඩ උපකරණ සකස් කරන. එතකොට ඉතින් මුල් කාලේ කහයයි ටික 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 එක තරලා 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 අරගෙන සකස් කරලා ගන්නවා. එතකොට ඒක ඉරෙන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. අන්න ඒකත් කර්මන්නේ කරනවා පදම් කරලා ගන්නවා. නමුත් ඒ වගේ නෙවෙයි මනස පදම් කරගත්තාට පස්සේ මෘදු වුණාට පස්සේ ඒක අභිඥා දක්වා දික් කරන්න පුළුවන්. ඈ විදර්ශනා දක්වා දික් කරන්න පුළුවන්. අරහත්ත්වය දක්වා මාර්ගඵල දක්වා දික් කරන්න පුළුවන් යොමු කරන්න පුළුවන්. ඒ තේස පරිසුද්ධ භාවාදී සුටිතාත්ත. ඒකට කියනවා මේ මෙන්න මේ විදිහට පිරිසුදු භාවයාදී පිහිටි බැවින් හිතේ කියලා කියනවා. ඒ කියන්නේ අර කියන මුල් කාරණා සමාහිතේ චිත්තේ මුදුබූතේ කම්මණී අන්න ඒවා ඇතින් මේ පිරිසුදු භාවයේ පිහිටලා තියෙන බැවින් එහෙම කියනවා. තිතත්තායව ආණිංජප්පත්තේ. ඒතර ස්ථාවරව පිහිටි බැවින්ම ආණිංජප්පත්තේ පැද්දෙන්නේ නැහැ. අවශ්‍ය අරමුණටම යොමු කරන්න පුළුවන් ආණිංජප්පත්තේ කියන්නේ ඒකයි. අචලේ නිරින්ජනේ චංචල නොවූ කල්ලි පැද්දීම් නැති කල්ලි අංජන කියලා පැද්දෙනවනේ පැද්දීම් නැති කල්ලි මේ තත්ත්වයට පත් වුණා කියලා කියන්නේ මුදු කම්මඤ්ඤ භාවේනවා මෘදු කර්මඤ්ඤෝ භාවේ අත්තනෝ වාසේ තිතත්තා තමන්ගේ වාසග්ගයෙන් පිහිටලා බැවින් කැමති දෙයකට මොක කරන්න පුළුවන් බැවින් තිතේ කියලා කියන ස්ථාවර වූ කාලේ තිතේ කියන්නේ සද්ධාදීහි පරිග්‍රහී තත්ත ශ්‍රද්ධාදීන්ගෙන් වටකරන ලද බැවින් ආනින්ජප්පත්තේ නොම පැද්දෙන තත්ත්වයට පත් වුණා පත්ව කල්ලි ඔන්න ඔය කියන කරුණෝතන 8ක් හෝ 9ක් හෝ කිව්වා ඒක තමයි අභිඥාවට සුදුසු විදියට මනස සකස් කරනවා කියලා කියන්නේ සද්ධා පරිග්‍රහිතං චිත්තං අස්සද්ධීන නයින්ජති ශ්‍රද්ධාවෙන් වටකරන ලද සිත අස්සද්ධාවෙන් කැළඹෙන්නේ පැද්දෙන්නේ විරියෙන් වටකරන ලද සිත කුසීත භාවයෙන් පැද්දෙන්නේ සතියෙන් වටකරන ලද සිත ප්‍රමාදයෙන් හිත විසිරීමෙන් පැද්දෙන්නේ නැහැ සමාධියෙන් වටකරන ලද සිත උද්දච්චයෙන් විසිරීමෙන් පැද්දෙන්නේ නැහැ පඤ්ඤා පරිග්‍රහිතං ප්‍රඥාවෙන් වටකරන ලද සිත අවිද්‍යාවෙන් පැද්දෙන්නේ නැහැ ඕභාසගතං
ආලෝකමත් වූයේ කිලේශ අන්ධකාරයෙන් පැද්දෙන්නේ නැහැ. මෙන්න මේ කියන අංග 6කින් ධර්මතා 6කින් වට කරන ලද සිත ආනෙන්ජප්පත් කියලා කියනවා. පැද්දෙන්නේ නැති සිත කියලා කියනවා. එවන් අටංග සමන්නාගතං අංග 8ක් කියන්නේ එතකොට. එවන් අටංග සමන්නාගතං චිත්තං අබිනිහාරක්ඛම. එතකොට අංග 8කින් යුක්ත වූ මේ සිත ඒ අවශ්‍ය කටයුත්තට හැරවීමට සුදුසුයි. අවිඤ්ඤා සච්චිකරණීයානං ධම්මානං අවිඤ්ඤා සච්චිකිරියාය ඉදිවිදාදී අවිඤ්ඤාවන් සාක්ෂා අවිඤ්ඤා ධර්මයන් සාක්ෂාත් කිරීමට සුදුසු නිසා අවිඤ්ඤා සච්චිකිරියාය කියලා කියනවා. චිත්තං අබිනි උබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේසි කියලා කියනවා. පූර්ව නිවාසානුස්සති ඥානයට හිත නැමුවා කියලා කියනවා. තවත් ක්‍රමයක් කියනවා නපරෝණය. චතුර්ථ ධ්‍යාන සමාධිනා සමාහිත චතුර්ථ ධ්‍යානෙන් චතුර්ථ ධ්‍යාන සමාධියෙන් සමාහිත වූයේ එක සමාහිතය කියලා කියනවා. නීවරණ වලින් දුර වූයේ පරිසුද්ධය කියලා කියන්න පුළුවන්. විතරකාදී ඉක්ම වීමෙන් පිහිටියේ පරියෝදාතය කියන්න පුළුවන්. ධ්‍යාන පටිපුලා ලැබීම වශයෙන් ලාමක අකුසල ධර්මයන්ගෙන් කැමැති කැමැති වැරේ තැන් වලට යෑමෙන් රෑමෙන් ඉවත් වූයේ අනංගනේ කියන්න පුළුවන්. අවිජ්ජාදී අවිජ්ජා ව්‍යාපාදාදී වක්ලේශයන්ගෙන් දුරුවයේ දුරුවීමෙන් විගත උපක්ලේශය කියලා කියන්න පුළුවන්. උභයම්පි චේතන් ඒ දෙකම ඇරගෙන වන්න අනංගන කියලා කියන්නට පුළුවන්. වත්ත සුත්තානුසාරණ වේදිතබ්බං. ඒ කියන්නේ වත්තෝපම සූත්‍රයේ අනුසාරෙන් ඒ පිරිසිදු වෙන බව හිත දැනගන්න කියලා කියනවා. වත්තෝපම සූත්‍රය රම් බලන්න මජ්ක්‍ධිම නිකායේ. ඊළඟට කියන වසෙප්පත්තියා වසගේටපත් උනේ මෘදු වූයේ කියලා කියන්න පුළුවන්. ඉද්ධිපාදක භාවෝපගමනේන ඉර්ධිපාද භාවයට ඉහළටම යෑමෙන් යුක්ත වූයේ ඡන්ද ඉර්ධිපාදාදී යුක්ත වූයේ කම්මණිය කියන්න පුළුවන්. භාවනා පරිපූර්යා පණීත භාවෝපගමනේන භාවනාව සම්පූර්ණ වීමෙන් ප්‍රණීත භාවයට එළඹීමෙන් යුක්ත වූයේ හිතේ කියලා කියන්න පුළුවන්. නැත්නම් ආනිඤ්ඤප්පත්තේ කියලා කියන්න පුළුවන්. යත අනේජ භාවං ආනිඤ්ඤං පත්තං හොති. එතකොට නොසෙලෙන භාවයෙන් ඒ නොසෙලෙන තත්වයට පත් වූයේද සිත ඒකටම කියන්න පුළුවන් හිතේ කියලා කස්තාවර කියන්නේ හිත කියන්නේ. ඒවම්පි අට්ටංග සමන්නාගතං චිත්තං. මේ විදිහට මේ අංග 8කින් යුක්ත වූ සිත අබිනිහාරක්ඛම. අර අවිඤ්ඤාදියට හැරවීමට සුදුසුයි. අවිඤ්ඤා සච්චිකරණීයානං ධම්මානං. අවිඤ්ඤාදියේ සාක්ෂාත් කටයුතු ධර්මයන්ට යුක්ත සුදුසු නිසා අවිඤ්ඤා සච්චිකිරියාය කියලා කියනවා. පාදකං පදට්ඨානං භූතං. පාදකෝ ආසන්න කාරණේ වූ යන අර්ථය කියලා කියනවා. අවිඤ්ඤාවට ආසන්න කාරණය ධ්‍යාන. පුබ්බේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය කියලා කියන්නේ ඒවන් අවිඤ්ඤාපාදකේ ජාතේ. එතකොට මේ අවිඤ්ඤාපාදක තත්වයට හිතපත් වූ කල්ලි ඒ තස්මින් චිතේ මේ සිතපත් වූ කල්ලි පුබ්බේ නිවාසානුස්සතිම්හි පෙරවිසු ආත්භාවයන් සිහි කිරීමෙහි යම් ඥානං තදත්තා යම් ඥානයක් වේද ඒ සඳහා හිත නැමුවා කියන එකයි කියන්නේ. තත් පුබ්බේ නිවාසෝ. එතන පුබ්බේ නිවාස කියලා කියන්නේ පුබ්බේ අතීත ජාතිසු නියුත්තක්ඛන්දා. පෙර අතීත ජාති වල තිබුණා වූ නැත්නම් වාසය කළා වූ පැවතුණා වූ පංචපාදාන ස්කන්ධයි. නියුත්තාති අජ්ජාවත්ත අනුභූත. නියුත්තා කියන්නේ වාසය කළ පවත්වන ලද තිබුණා වූ කියන එක. දැන් ඕගලන්ට තේරෙන්නේ නැහැ කියලා නම් අහන්න. නැත්තම් මං කියාගෙන කියාගෙන යනවා. මම මේ තේරෙනවා කියලා හිතාගෙන කියාගෙන යනවා. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. මං ඉතින් තේරෙනවා අඩුයි කියන තැන්වලදී වැඩිපුර කියනවා. නිකන් තේරෙනව අඩු තැනදි පැනලා යන්නේ නැහැ මම කොයි තැනකදවා. කොහේ හරි නිකන් ගැඹුරු වාගේ තැනක් තියෙනවා නම් මං එතන රැඳෙනවා වැඩි වෙලා. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා.
තේරෙන්නේ නැති තැනක ෂේප් එකේ මාරු වෙලා යන්නේ සමහර තැන්වල පොත් කිනුට එහෙම කරනවා තේරෙන්නේ නැති තැනක් කියන මට ඒක ආයස්තුන් කෙනෙක් කිව්වා මේ මං කියව ඉතින් ඒස අභිධර්ම කියනවා මොකද ඒසංස අභිධර්ම දන්නේ නැහැ කියලා මං කම ගොඩාක් පෙරීද තැන්වස කියන මං කව ඒසංස අභිධර්ම දන්නේ නැහැ නේ කියලා කිව්වා කොහොමද කියලා දෙන්නේ කියලා ඇහුවා මේ එහෙම කියාගෙන යනකොට මොකද ඈතුන් දී කාලේ මට ඉගෙන ගත්තේ කියනවා ගැඹුරු තැනක් තියෙනකොට ලොකු තැනක් අංගල පණිනවලු එතන අටකතා කොහොමද කියන්නේ ඒ සංසය ගැදර ඒක හොඳට එයාට ඉගෙන ගන්න අමාරු සාහනස කෙනෙක් කියලා මම අහලා තියෙනවා මොකද උන්වහන්සේ ගන්න පුරු ආමුදුරෝ මටත් උගන්ලා තියෙනවා කියලා දැන් ඊට පස්සේ මම ඒක කොහොමද කියන්නේ අටකතා හැම කියලා කිව්වා මේ අම ගැඹුරු තැනක් තිබෙච්ච එක සංසය පණින වලටක් ගහලා ඉතින් වැඩි හිටිකම සරකලා අහන්නේ නැහැ ඒ සංසය තමයි මගේ ඇරේ කියලා ඔහොම වැඩි හිටිකම වලට කරු කරන්න කිව්ව දෙයක් හම්බෙන්නේ නැහැ ඒක වැඩි හිටිකමට කරු කරන්නට ඕනේ මෝඩකමට ගෞරව කරන්න හොඳ නෑ නේද වැඩි හිටිකමට ගෞරව කරන එකයි මෝඩකමට ගෞරව කරන එකයි දෙකක් එයිසම් මොනවා හරි තියුණොත් අහන්න සමහරවිට එක එක ඇසන් කෙනෙක් නම් සාමාන්‍ය කියලා දෙන විදිහට හොඳට තේරෙනවා මොකෝ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. ඕකත් හොඳයි ඉතින්. මට නම් ඉතින් හරියන්නේ නැහැ. ඒ මම අභිධර්ම පාඩමක් කළා. ඒගොල්ලන්ට එක වචනයක් ගැඹුරු වචනයක් දාපු ගමන් අමාරුයි කියනවා. ඊට පස්සේ දැන් සරල කරනවා කරනවා කරනවා. පස්සේ මම ඊයේ පාඩම කරනකොට මම කිව්වා දැන් ඕවා මම පුළුවන් තරම් සරල කරලා කියවා. ඉතින් තවත් දැන් මේක ඔයගලන්ට මේ සරල වැඩි නම් එකම දේ කියනවා වගේ නම් කියන්න කියලා කිව්වා. මට මේ වැඩි සරල කරනවා කියලා. ඊළඟට ගැඹුරු වෙන්න ආය නම් ඉතින් කරන්න බෑ කියලා මම කිව්වා. ඒත් එහෙනම් ඔයිට එහෙට නම් ආය සරල කරන්න බෑ කියලා මම කිව්වා. දැන් මේ පාඩම අභිධර්ම පාඩම දැන් පාඩම් 8ක් කළා. අටක් මම දන්නේ අටක් හයද කොහෙද කරා ඇත්තමයි පොඩි ළමයෙකුටවත් තේරුම් ගන්න පුළුවන් ඒ විදිහට කරේ මොකද පළවෙනි පාඩම කරා දෙවෙනි පාඩම කරනකොට මේ ගැඹුරු වැඩි කියලා කිව්වා ඊට පස්සේ මට හරිය අමාරු එහෙම සරල කරන්න කියන්නේ මොකද මම දැන් අභිධර්මයේ විහිතිස්සතාව පාඩු වල්ලා තියෙනවනේ දැන් මුල හරිය විශේෂයෙන් ප්‍රකරණ පොත් නම් හතරවතාවක් ගන්න ලෑති ඉතින් ඒ නිසා මට හරිය වෙහෙසයි අරව නැවත නැවත කියන්න ගියාට පස්සේ මොකද උගන්න පුර අටාවක් තියෙනවා ඒත් මම බොහොම අමාරුවෙන් හිට හිට මට ගොත ගැහෙන උගන්නන්න ගියාම මොකද හේතුව ඒ තරම් මේ නතර වෙවි ආය ආය උගන්නන්න එහෙම හරි අමාරු උගන්නන්න ගියාම හිර වෙවි උගන්නන්න නොහැකියාව නිසා හිර වෙනවා නෙවෙයි මේ ආය වචන සරල වචන හිත 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 දම දම උගන්නන්න එනිසා මේ වගේ යම් තැනක තිබුණොත් එහෙම අහන්න. ගෝචර නිවාසේන නියුත්තා කියලා කියන්නේ ඇසුරු කිරීම වශයෙන් වාසය කිරීම වශයෙන් වාසය කරලා කියන එක ඔය පෙර පංචපාදානස්කන්ධයේ ගොදුරු කරගෙන වාසය කිරීමේ හිටියා කියන එකයි. අතීත සංසාරේ. අත්නව විඥාන විඤ්ඤාතා පරිච්ඡින්නා. තමන්ගේ විඥාණයෙන් දැනගන්නා ලද්දේ පරිච්ඡින්නා ත්‍රිහිද අවබෝධ කළේ පරවිඥාන විඤ්ඤාතාපි අනුංගේ හිතින් දැනගන්නා ලද්දාහුද ජින්න වටුමක අනුස්සරණාදීසු සිදින ලද සංසාර රුතේ සිහි කිරීම ආදීෙහි පිහිටියා වූ ඥානය පූර්වේ නිවාසානුස්සති ඥානය කියන එකයි කියන්නේ පුබ්බේ නිවාසානුස්සතිති පුබ්බේ නිවාසානුස්සති යනු යාය සතිය පුබ්බේ නිවාසං අනුස්සරති යම් සතියකින් අතීතේ වාසය කිරීම සිහි කරයිද සා පුබ්බේ නිවාසානුස්සති එය පුබ්බේ නිවාසානුස්සති නම් වේ ඥානන්ති ඥානයano තාය සතිය සංපයුත්ත ඥානං ඒ පෙරවිසු ආත්මව සිහි කිරීමේ සතියත් එක්ක එකතු වුණා වූ ප්‍රඥාව එවං ඉමස්ස පුබ්බේ නිවාසානුස්සති ඥානස්සාත්තාය මෙසේ මේ පූර්ව නිවාසානුස්සති ඥානය සඳහා පුබ්බේ සඳහා නුයි පුබ්බේ නිවාසානුස්සති ඥානාය කියලා එක වචනයකින් කිව්වා ඒතස්ස ඥානස අධිගමාය පත්තියාති උත්තං
මේ කියන අභිඥා ඥානය ලැබීමට ඒ ඥානෙට පැමිණීමට යැයි කියන ලද්දේ වෙයි. අබිනින්නා මේසින් යනු හිත නැමුවෙමි යන අර්ථයි. සෝහං සෝති කියලා කියන්නේ සෝහංගේ මම අනේක විහිතං කියන්නේ නොඒක ආකාරෝ අනේකේ හිවා පකාරේහි පවත්ිතං සංවන්විතන්ති අත්තෝ නොඑක් ආකාරවලින් පවත්වන ලද්ද වර්ණා කරන ලද කියන එකයි කියන්නේ විස්තර කරන ලද කියන අර්ථය කියන්නේ උබ්බේ නිවාසස නිවාසං සමානාන්තරාතීතං ඒ කියන්නේ අතීතයේ පේරියට මේ සමීප අතීතයේ භවං ආදීන් කත්ව ඒ කියන්නේ පහුගිය සමීප භවයේ මුල් කොටගෙන තත්ත තත්ත ඒ ඒ තැන නියුත්ත సంతාන වාසය කරපු ස්වභාවයන් වාසය කරපු විද්‍යමාන වූ తత్వයන් කියන එකයි කියන්නේ නියුත්ත సంతාන කියන්නේ පැවතුනා වූ වාසය කිරීම సంత කියන්නේ සත්වය කියන එක නෙවෙයි సంతති කියනකට උන පුළුවන් ඒ సంతති අනුසරාමි කියලා කියන්නේ ඒකාම්පි ජාති ද්වේපි ජාති එක ජාතියක් ජාති දෙකක් ආදී වශයෙන් ජාති පිළිවෙලින් අනුගන්ත්වා හිත සිහි හිත යොමු කරලා සිහි කරන දැන් නියුත సంతානං කියනකොට ඔක කියන්න පුළුවන් වසන ලද సంతතිය කියලා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් වසන ලද විද්‍යමාන වූ පංචපාදාන ස්කන්ධ කියලා ගන්නත් පුළුවන් సంతාන කියන එකේ අර්ථ කීපයක් තියෙනවානේ సంతාන කියන එකේ විද්‍යමාන సంతති කියන එකේ විද්‍යමාන කියන එක ගන්නත් පුළුවන් නැත්නම් අර විදිහට సంతතිය කියන අර්ථය ගන්නත් පුළුවන්කම තියෙනවා ඉතින් ඒ වගේ අර භාෂාව ඉගෙන ගත්තාට පස්සේ එකකට කොටු වෙන්න ඕනේ නැහැ ඒ අර්ථ කෝක ගත්තත් ගැලපෙනවා නම් ඒක ගත්තට වරදක් නැත්තේ නෑ භාෂාවට කොටු වෙනවා භාෂාවේ වචන දැනගත් තරමට මේ ගොඩක් හොඳ දැන් අපිට වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවේ අපි දන්න වචන හරිය අඩුයිනේ ඉංග්‍රීසි භාෂාවේ අපිට ගොඩාක් දැන් ඔය කතා කරන දැන් බලන්න සමහර අය කතා කරන අපට තේරෙන්නේ ඒ වචන භාග නමුත් අපට තේරෙනවා බබා සුදු මහත්තයා දැන් ඕක දැන් කාට තේරෙන්නේ කියලා බලන්න. හැබැයි අපි දැන් දන්න අපේ හැඳුනනේ ඒක නොවේ කියන්නේ. එනේ ඒ මොකද ඒ අන්න ඒ වගේ තමයි දැන් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ වුණාට පස්සේ ඕනම කෙනෙක් කතා කරන ඕනම රටක ඉංග්‍රීසි කතා කරනකොට තේරුම් ගන්න පුළුවන්. ආ නිදිද? මදර පාඩම් අහගෙනද මේ ඔය ඉන්නේ? නැහැන්දකො. ආලේ නම් මොකද කියන්නේ යන ඉස්කෝලෙත් එක්ක? ඔක්කොම නමයි ඔක්කොම නමයි ඉස්කෝලේ කියන්නේ වාසකමත් එක්ක ඒක නෑ තේරෙනවා නෑ මට වෙන එකකට අවශ්‍ය කරේ හරි ඉතින් ඒක නම් තේරෙනවා ඒ දැන් ඕනකම ඉන්නේ කියේ දැන් ඒ එහෙම කියනකොට කාටත් තේරෙනවා දැන් ගොඩක් කෙනාට අන්න ඒක තමයි කියන්නේ ඕන දැන් තේරෙන කතා අගන්දරනේ නෑ මම ඇයිද කතා කරන්නේ ළමයට හරි අනේ නෑ හංගගෙන දැන් නමුත් අපිට තේරෙනවා මල්ලි නැගෙන්නේ නැද්ද අපිට අන්න ඔක තමයි කියන්නේ එතකොට හා ගිහලා ඉඳගන්න මේ එතකොට අන්න ඒ විදිහට හුරු ඒ අර අපිට දැනගන්න පුළුවන් නමුත් අපිට දැන් ඉංග්‍රීසි වල එහෙම නැහැ අපිට ඉංග්‍රීසි වල බොහෝ සේ සමහර තැන් වලදී නම් පුළුවන් හරියටම ඒ උච්චාරණය අපි දන්න විදිහටම ආවොත් තමයි අපිට තේරෙන්නේ ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලට දුර්වලයි කියන එකක් නෙමෙයි කියන්නේ එතකොට පාලි වුණත් සිංහල වුණත් ඉංග්‍රීසි වුණත් හරියටම කරන්න සමිත නාම නිසාය සන්තානම් කියන මම කිව්වේ ජාති පටිපාටි අනුගන්ත එතකොට ආත්මභාව පිළිවෙලින් පිටිපස්සට ගිහිල්ලා ගිහිල්ලා සිහි කරමු කියන එකයි. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේට ඒක භවෙන් භවයට එක සත්‍යයක් බලන්න ඕනේ නැහැ. ඒක භාග්‍යතුනාද එක චිත්තක්ෂණයෙන් කල්ප ගණන් පිටිපස්සට බලන්න පුළුවන්, කල්ප ගණන් අනාගතේ බලන්න පුළුවන්. ඈ අනුදේව සාරාමි පිළිවෙලින්ම හෝ සිහි කරමු කියන අර්ථයයි. චිත්තේ අබිනින්නාමිත මාත්‍රේ සිත නමෝ මාත්‍රේ හිම සාරාමීති සිහිපත් කරමි මතක් කරමි කියන එකයි. පුරිත පාරමී නම් මහා පුරිසානම් විරෝ පාරමියති මහා පුරුෂයන්ට පරිකර්ම කිරීම කියලා එච්චර ගොඩක් එකේ යෙදිලා ඉන්න දෙයක් නැහැ. තේ තේන හේයින් තේ
ඒ උතුමන් වහන්සේලා චිත්තං අබිනින් අබිනින්නා මෙත්වාව හිත නැමු මාත්‍රයෙන්ම සේ කරනවා. ඒකයි කියන්නේ. ඔය අබිනින්න මෙත්වාව කියන එකෙන් ඔය පූර්ව ක්‍රියාවත් එක්ක ඒව දැම්මට පස්සේ සිත නැමු මාත්‍රයෙන්ම කියන අර්ථය ගන්නත් පුළුවන්. සිත නමාම කියලා වගේ අර්ථයක් තියෙනවා. හරි. ඔයා ගිහිල්ලා මෙන්ද කියලා අපි සිංහලෙත් කියන්නේ. ඔයා ඇටි කිවරයක් කරලා මෙන්ද කියලා අතර කරලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. කරලා මෙන්ද කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි. හිත නැමු මාත්‍රයෙන්ම කියන එකයි මෙතනත් කියන්නේ. ආධිකාමික කුල පොත්තා ඒ කියන්නේ මුලින්ම මේ අභිඥාව වලට එන්න බලාපොරොත්තු වෙන ලබන්න බලාපොරොත්තු වෙන වැඩ කරන කෙනා පරිකම්මං කත්වාපි. එතකොට අර මූලික අභිඥාවට අවශ්‍ය කරන කටයුතු පිළියෙල කොටත් සිහි කරනවා. සිහි කරන මූලික කටයුතු කරලාම නියමිත පිළිවෙලටම එන්නට ඕන. නමුත් මහබෝසතාණන් වහන්සේට එහෙම අවශ්‍ය නැහැ. තස්මා තේසං වශයෙන් ඒ නිසා එන්නේ ආධිකාර්මිකයගේ වශයෙන් පරිකර්මය මූලික සූදානම කිය යුතුද? අන්න ඒ කියන ලබනකොට හැබැයි මෙන්න මේකේ විනය නිදානේ ගොඩාක් විස්තර කරන් දෙනවා. ඒ නිසා මෙතන කියන්න යන්නේ කියලා අටුවාචාර්ය වහන්සේ කියනවා. ප්‍රයෝජන බලාපොරොත්තු වෙන උදවිසි විසුද්ධි මාර්ගය අරගෙන ඒවා බලා ගන්නයි කියලා කියනවා. ඉදපන පාළිමේ වන්නේ නිසා මෙතන මේ විනය පාළියම තමයි විස්තර කරන්නේ අපි කියලා කියනවා. සේයති දං කියලා කියන්නේ ආරද්ධප්පකාරස් දස්සනත්තේ නිපාතෝ. දැන් කොහොමද මේ පෙර ආත්මව සිහිකලේ කියලා අන්නේක පටන් ගන්න ආකාරය දැක්ීමේ නිපාතයක්. කොහොමද මම මේ අතීතයේ සිහිකලේ මෙසේ ආන්නේ. තේනේව යවායම් පුබ්බේ නිවාසෝ ආරද්දෝ. එතකොට ඒකමෙන්ම මේ මේ పూర్වේ නිවාසේ වාසය කිරීම විස්තර කිරීම පටන් ගත්තා. තස්ස ප්‍රකාරක් ප්‍රභේදං දස්සෙන්තෝ. ඒ ක්‍රමය ආකාරය දක්වමින් තමයි ඔන්න කියන්නේ අතීත සීකරපු ආකාරය ඒකාම්පි ජාති එක භාවයක් ආදී වශයෙන් පටන් ගත්තා. තත්ත ජාතින් කියලා කියන්නේ ඒකාම්පි පටිසන්ධි මූලම් එක පිරිසිද ගැනීමක් මුල් කොට ඇති චුතිය කෙලවර කොට ඇති එකව භවයකට අදාළ වූ එක භවයකට ඇතුළත් වූ ස්කන්ධ සංතතිය. පංචපාදමස්කන්ධේ චුතිඳල පටිසන්ධි දක්වා ඒකයි ඒකං ජාති කියලා කියන්නේ. ඒසනයෝ ද්වේපි ජාති. ඒ වගේම තමයි භව දෙකක්. ප්‍රතිසන්ධිඳල චුතිය දක්වා භව දෙකක්. ඉතින් එහෙම කියලා ද්වේපි ජාති ඔය විදිහටින් පුළුවන් 30. ඊළඟට කියන ඒ විදිහට ගිහිල්ලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා. අනේකේපි සංවට්ටකප්පේ. ඒ කියන්නේ අන්තරකල්ප 20කින් සැදුම්ලත් අර විනාශ වෙන කල්පය විනාශ වෙන කල්පය ඒ කියන්නේ විවට්ටක් තායි අසංකල්පයට පස්සේ එන එක අන්න ඒ අනන්ත ඒවා පරිහායමානව කප්පෝ සංවට්ටකප්පෝ ඒ කියන්නේ විනාශ වෙනු ලබන කල්පය සංවට්ටකප්පෝ වඩමානව කප්පෝ විවට්ටකප්පෝ සකස් වෙන කාලේ විවට්ටකප්පේ ඊළඟට තත්ත්‍ච සංවට්ටේන සංවට්ටක් තායි ගහිතෝ එතකොට සංවට්ට කල්පේ විනාශ වෙන එක ගන්නකොට විනාශ වෙලා පවතින එකත් ඒකටම ඇතුළත් කියලා කියනවා. ඒ මූල කොට ඇති බැවින්. ඊළඟට විවට්ට සකස් වෙමින් පවතින එක ගත්තාට පස්සේ ඒ සකස්ලා පවතිනා වූ අන්තර කල්ප 20ත් විවට්ට තායි අසං කල්පයක් ගත්තා වෙනවා. ඒවන් විසති යානි තානි. මෙසේ ඇති කල්ලි චත්තාරිමානි භික්කවේ කප්පස් අසංකේයානි කතමානි චත්තාරි යැයි යම් මේ තවත් තියෙනවා සංවට්ටෝ සංවට්ටට්ටායි විවට්ටි විවට්ටට්ටායි විවට්ටෝ විවට්ටට්ටායි යානි තානි උත්තානි සබ්බානි යම් මේ කියන ලද සියලුම දේවල් එකට ඇතුළත් කොට ගත්තා වෙනවා කියලා කියනවා. මම එදා කියලා දුන්නා නේද කප්ප පිළිවන් සංවට්ට කප්ප සංවට්ටට්ටායි කප්ප විවට්ට කප්ප විවට්ටට්ටායි කප්ප ගැන මම එදා විස්තරයක් කළානේ. ඒ හැම එකකටම තියෙන අන්තර කල්ප 20යි. අන්තර කල්ප 80ක් තමයි මහා කල්පයක් කියලා කියන්නේ. එතන මහා කල්ප අසංකේය හතරකුත් මහා කල්ප ලක්ෂයේ පුතේ බුදුබවට වැඩ කරාන්ද තියෙන බුදුබව ලබන්න තියෙන අවම කාලය. මධ්‍යම කාලය ගත්තොත් ඒ වාගේ අසං කල්ප 8යි මහා කල්ප ලක්ෂයයි. ඊළඟට පරිමයකට ගත්තා නම් එහෙම සංවට් අසං කල්ප 16යි මහා කල්ප ලක්ෂය.
මට්ටම් සත්සූර්යග්ගමන සූත්‍රය අරන් බලන්න කොයි ටික ඔක්කොම ටික තියෙනවා සත්සූර්යග්ගමන සූත්‍රේ මොකද වෙනාසි සිදුවෙන ආකාර ආදී ඔක්කොම ටික මේක විශ්වෙනි අන්තර කල්පයෙන් පස්සේනේ විනාශ වෙන්නේ විශ්වෙනි අන්තර කල්පේ 10ට බහිනවා මහයට වැස්සට පස්සේ අවුරුදු ලක්ෂයක් තිය දිනේ දැවිලා කියන්නේ දෙවි කාමවත දෙවි කෙනෙක් කප්පෝ උද්දේශ ඇති ආදිවාසී කල්පේ විනාශ වෙන ආදිවාසී එතකොට හැබැයි 10ට යනකල් බහිනේ එක වෙයි එතකොට බෞතරයක් සත්‍යය අර බෞතරයක ඔක්කොම ලාගේ මිනිස්සු ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝක යනවා මිත්‍යා දෘෂ්ටිකේ අපාය උපදිනවා අපාය ඉන්න මිත්‍යා දෘෂ්ටිකයයි උපන්න අපාය මිත්‍යා දෘෂ්ටිකයෝ සමීප කාලෙදි ඔක්කොම ලා පිටසක්වලක අවීචිය උපදිනවා මතක විස්තර කරන්න මිත්‍යා දෘෂ්ටිකේ දෘෂ්ටිය තරම් බරපතලයි එතකොට දැන් අසේ බුදුවරයෙකුට සරුවත් මගලම් මහරහතුන් වහන්සේ නමකට යට අසෝ මහ ශ්‍රාවකයින්ට ප්‍රකෘති ශ්‍රාවකයින්ට බාහිර තාපසයින්ට ඒගොල්ලන්ට පුළුවන් සීමා සහිත අතීත වර්තමානක අනාගත අතීත අනාගත භව ප්‍රමාණයක් දකින්න. අසේ බුදුරජාන් වහන්සේට ධ්‍යා සංකල්ප ලක්ෂයක් දකින්න පුළුවන් අතීතයටයි අනාගතයටයි. සරුවත් මගලම් උතුමන් වහන්සේලාට ඒකා සංකල්ප ලක්ෂය සාමාන්‍ය ශ්‍රාවකයෙකුට කල්ප ලක්ෂය කල්ප 40000ක් පුළුවන් බාහිර ශ්‍රාවකයෙකුට නමයි එතනින් එහාට බෑ ඒ බලන කොටත් හරියට අර අන්ධයාට අර හැරමිට කොට වල්ලාගෙන ස්පේන කෙනා ආරයි යනවා වගේ භවයෙන් භවයට භවයෙන් භවයට බලන්නට ඕනේ දැන් බුදුරජාණන් වහන්සේට එහෙමනේ මේ විදිහට සංවට්ට ආදී අසංඛ්‍ය කල්ප ගණන් මහා කල්ප ගණන් අසංඛ්‍ය කල්ප ගණන් බලන්න පුළුවන් තත්ත තයෝ සංවට්ටා සංවට්ට කියන්නේ විනාශ වෙනවා කියන එකනේ තේජෝ සංවට්ටෝ ආපෝ සංවට්ටෝ වායෝ සංවට්ටෝ ඒ කියන්නේ තිස්සෝ සංවට්ට සීමා ආභාසරා සුභකින්නා වේහප්පල ඔකනේ අර අපට අභිධර්ම චාන්නේ සබිධර්ම සංග්‍රහදී අග්ගිනා භාසරා හෙට්ටා උද කියන සුභකින්නකා වේහප්පලතෝ වාතේන ඒකං ඒවන් ලෝකෝ විනස්ස අග්ගිනා අබසරා හිට්ටා කියන්නේ තේජෝ කියන්නේ ඒක තමයි උෂ්ණයෙන් විනාශ වෙනවා කියලා කියන්නේ ඒකයි ගින්නෙන් විනාශ වෙන සංවට්ටයක් තියෙනවා සමහර ඒවා ආපෝ ජලයෙන් විනාශ වෙන එකක් තියෙනවා ළඟට වායු වාතයෙන් විනාශ වෙන කල්පයක් තියෙනවා සංවට්ට ඉදිරිය බෙදලා එතකොට ගින්නෙන් විනාශ වෙන්නේ ද්වේෂයේ බහුල වෙන කාලෙක එතකොට ආපෝ වලින් රාගයේ බහුල වීම වායෝ වලින් මෝහයේ බහුල වීම සප්තේnte ඒ කාලට ඒ බහුල වීමෙන් එහෙමම මැරෙන්නේ තිස්ස සංවට්ට සීමා එතකොට අග්ගිනාභසරා හෙට අගිනෙන් විනාශ වෙනකොට ආභාසර බඹලෙන් පාල්ලෑ වාත් අග්ගිනාභසරා හෙට උදකේන සුභකින්නක එතකොට ජලයේ විනාශ වෙන සුභකින්නක බ්‍රහ්ම ලෝකයෙන් පාල්ලෑ වේහප්පලතෝ වාතේන වේහප්පල බ්‍රහ්ම ලෝකයෙන් පාල්ලෑ වාතයෙන් විනාශ වෙනකොට එතකොට බ්‍රහ්මලෝක තුනක් කාමලෝක 11ත් එක්කලා බ්‍රහ්මලෝක හයක් කාමලෝක 11ත් එක්කලා බ්‍රහ්මලෝක නවයක් කාමලෝක 11ත් එක්කලා එතකොට භූමිතල 20 දක්වා විනාශ වෙනවා ඉතින් මේ විනාශ වෙන්න මේ මිනිස්සු අහුවෙන්නේ නැහැ එහෙනම් ඒ විනාශයෙන් මැරෙන්න කියලා මිනිස්සු අහුවෙන්නේ නැහැ බොහෝ සංකර. කර්මානුරූපව අහුවෙන්නට පුළුවන්. එහෙම නැතුව මේ අර සත්සූරිකම සූත්‍රයේ ඒ එච්චර කල් ඉන්නවය මිනිස්සු. මොකද අර කාමාවචර දෙවිවරු ඇවිල්ලා මෙහෙට sannivedanayak කරනකොට ඒ කාලේ ආයුෂයත් වැඩි නිසා මේ ධානය වඩල බඹලෝ යනවා. නැත්තම් ගින්නෙන් ඇවිලි ඇවිලි පිච්චෙනවත් දන්නේ නැහැ. එතකොට පොළොවකට අහුවෙලා මැරෙනවත් දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක මේ භෞතික පරිසරය විනාශ වෙන්න තියෙන දෙයක් ඒක. ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය සත්ත්වය අර මෙකටපත් වෙනවා. කල්පාන්ත වර්ෂාව ඇස්සක් කියලාට පස්සේ දවස් 7ක් මුළුල්ලේ මේ මනුෂ්‍ය වාසයේ තියෙන දිවයින් තුනටම නිවහින්නේ. කුතුරු කුතුරු දිවේ නැටයි
පූර්ව විදේහයටයි අපරගෝයානයටයි ජම්බෝද්දීපයටයි මේ හතරටම නිවහින්නේ. ඒ වැස්ස ඒ වැස්සට අහු වෙලා මැරෙනවාද කියලා? එහෙම නැහැ. ඒ වෙනකොට සත්වයෝ මැරෙන්න ඕන සත්වයෝ මැරිලා මේ බ්‍රහ්ම ලෝක ආදී ඉපදිලා අවීච යන කට්ටිය ඉපදිලා ඒක ඉවරයි. කල්පාන්ත වැස්ස වහිනකොට ඊට පස්සේ කල්ප කෝටි ගාණක් ආය වහින්නේ නැහැ. පහින් නැතුව තිබිලා 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 ඔයාලා දුරු ගංගා ඔක්කොම ඉඳලා ඊට පස්සේ වෙන සූර්යයෙක් පායනවා. ඊට පස්සේ අර පස්මහා ගංගාවන්ගේ ජලය සිඳෙනවා. ඊට පස්සේ තව සූර්යයෙක් පායනවා. ඒ සූර්යයා පායනකොට අර සූර්යයා බැහැලා යනවා. ඒ සූර්යයා බැහැලා යනකොට මේ සූර්යයා පායනවා. රෑ දවල් දෙකක් නැහැ. දවල් විතරයි. ඊළඟ සූර්යයා පහළ වෙනවා. එතකොට මේ මහමෝදජා මේ අනවතත්ත විලාදී හිඳිනවා. ඒ සූර්යයා බැහැලා යනකොට තව සූර්යයෙක් පායනවා. එතකොට මහමෝදේ ඇඟිලි පුරුකක් හොයන්න තරමට වතුර ටිකක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ සූර්යයා හයවෙනි සූර්යයා පහළ වෙනකොට මේක එකම දුමාරයක් වාගේ. ඒක කල්ප කෝටි ගණක් දුම් දානවා වාගේ. ඊළඟ හත්වෙනි සූර්යයා පහළ වෙනකොට මේක එකම ගිනි කඳක්. ওই ටික සිද්ධ වෙන්න ගත වෙනවා අන්තර කල්ප 20ක්. ඕකට තමයි සම්වට්ට කල්පය කියන්නේ. ජලයෙන් අතෙන් විනාශ වෙන එක වෙන්නේ මේ සූර්යයා පහළ වෙන කලින්ද? නෑ එහෙම කියන්න බෑ. ඒක සුදුසු විදිහට සිද්ධ වෙනවා. ඒක වෙන වෙනම සත්‍ය වෙන දෙයක් නේද? ඒක තමයි අන්තිමටම නේද ගිනි ගන්න තමයි. ඔව්. ඒකත් ගිනි අවසාන දෙයක්. ඔව්. ගිනි අවසාන දෙයක්. සත්ත සත්ත ගිනාවාර අර්ථනම් එනේ. සත්ත සත්ත ගිනාවාර අට්ඨමේ අට්ඨමේ දෙක චතුසට්ටි යදාපුන්නා ගාතවත් මට අවසාන පදින්න. ඒවන් ලෝකෝ විනස්සති. දොඩින් ඒවා තමයි ස්වභාවය නේද? අනිත් ආගම් වල උගන්න ක්‍රමයයි මේකයි හරියටින් වෙනස් වෙන්නේ. මේක ඉතින් අකමැති දේවල් බොහෝ අපට උගන්වනවා. ඒ වගේ අකමැති දේවල් උගන්වන්නේ නැහැ. හැබැයි අසීමිත දුක් වලට ලක් වෙන කැමැති දේවල් හොයාගෙන ඉන්න නැති දේවල් හොයාගෙන යන්නේ උගන්වන්න දෙයන්නා සූර ඉන්නවා. දෙයන්නා දර මෙහෙන්ද කියලා ආඥා කරන්නට ඕනේ. ඒතර දෙයන්නා සූර මෙහෙලලා පාරාදීසයක් හදනවා. ඒ පාරාදීසය හදුවාට පස්සේ ඔක්කොම රසෝන් කොත්තන ඉන්න කටින් නැගිටලා ගන්නවා. නැගිටලා ගත්තාට පස්සේ ඒගොල්ලෝ කවදාකවත් මැරෙන්නේ නැහැ. කොහොමද ඒගොල්ලන්ගේ දර්ශනය ඒක? ඒක තමයි ඒගොල්ලන්ගේ දර්ශනය. අනික කටේ දර්ශනය අනික ආගමිකෙන් ජාතිකින් මැරුවාට පස්සේ මේ පොදෝ ගියාට පස්සේ කන්‍යාවරු 72ක් චුරුද හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ ආගම. මිනිස්සු කතා නේද යාතින් බලනකොට ඒවා මිනිස්සු පිළිගන්නවා. මෙහෙමයි දැන්. දැන් මේවා ඉතින් මේවා දැන් අපි අපේ මට්ටමට නෙවෙයි අභිඥා බලයෙන් කෙනෙක් ඇවිල්ලා අභිඥාවෙන් ඒ සත්‍ය දුක් විඳලා මේ මිත්‍යා දෘෂ්ටි ගන්න එපා කියලා කිව්වත් ඒත් පිළිගන්නේ නැහැ. දැන් මුගලන් මහරහතන් අය තමයි අභිඥා බලයෙන් ඔය ඇවිල්ලා කියන්නේ කියලා අන්තිමට මුගලන් මහමුදුරණන් මරණ ලෑස්ති මෙරු ලෑස්ති. ඒ නිසා මේ අභිඥා බලයෙන් කයක් කියලා පෙන්නවා කියලා ඒක අභිඥාලාභයට ප්‍රත්‍යක්ෂ වුණාට අභිඥා නැති කෙනාට ප්‍රත්‍යක්ෂ නැහැ. එයාට ඒ සැකේ තියෙනවා එතකොට. ඒකයි. ඒ වගේ සංසාර ස්වභාවය. ඉතින් අපට මොකක්වත් ඕනේ. අපට තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු කළ උතුම අපි කෙලෙස් අඩු වෙන විදිහට වැඩ කරන්න. එච්චර අපට උපදේශය කරන්න කියලා මොකක්වත් ඕනේ නැහැ. ಅದර අවශ්‍ය තැනට අපි එනවා. අවශ්‍ය තැන කොතනද කියලා දන්නේ නැති වුණාට අවශ්‍ය තැනට වැඩ ටික කෙරෙනවා නම් වෙනවා. දැන් අවශ්‍ය නම් කුරුණෑගල ආයතනයේ කුටියට යන්න. කුරුණෑගල ආයතනයේ කුටිය කොහමද කියලා අපි දන්නේ නැහැ. පොඩි එකක්ද ලොකු එකක්ද දන්නේ නැහැ කියලා හිතන්න. හැබැයි යනවා කොහම හරි ටික 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 හරි යනවා. හොය 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 යනවා. මේ අඩිපාරක් තියෙන. මේ තියෙන. ආ කුටිය මේ ලොකු කුටියක් කියවනේ. පොළපාට ගාලා තියෙන එක කියවනේ. ඉස්සලා බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා කියවනේ. එතන ඇටේරිය ගහක් තියෙනවා කියවනේ. කොම ගහකුත් තියෙනවා කියවනේ. ගල් පඩි පෙළ තියනවා කියවනේ. දැන් හොය 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 යනවා. හැබැයි ගියාට පස්සේ කුටිය විද්‍යමානයි. ඒ වගේ තමයි අපට තියෙන්නේ. යදා කප්පෝ තේජේන සංවට්ටති. එතකොට යම් කාලයක මේ කියන කල්පය
ගින්නෙන් විනාශ වෙනවා නම් ආභාසරතු ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙන් ගින්නේ දැවෙනවා. එතකොට යම් කාලයක මේක ජලයෙන් විනාශ වෙනවා නම් සුභකින්දක බඹලෝයෙන් පල්ලෙන් ජලයෙන් යට කර ගන්නවා. යදා වාතේන සංවට්ඨති යම් කාලයකදී වාතයෙන් මේක විනාශ වෙනවා නම් වේහප්පලෙන් යට ඔක්කොම වාතයෙන් විසුරවල දානවා විද්ධංසනය කරනවා. විතාරතෝ පන විස්තර වශයෙන් සදාපි ඒකම් බුද්ධක් එත්තම් හැම කාලෙම එක බුද්ධක් ශේෂ්ත්‍රයක්ම විනාශ වෙනවා. සක්වලක්ම විනාශ වෙනවා කියන එක තමයි අදහස් කර සක්වලක් ඔය කියන කොටස. ඔන්න තවත් විස්තර කරගෙන බුද්ධක් එත්තම් නාම ත්‍රිවිධං බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හසු වන ගෝචර වෙන ප්‍රදේශයේ තුන් ආකාරයි. ජාති කෙත්තම් ආනක් කෙත්තම් විෂයක් කෙත්තම්. තත් ජාති කෙත්තම් ඒ තුන අතරින් ජාති ක්ෂේත්‍රය කියලා කියන්නේ දසදහස චක්කවාල පරයන්තම් හෝති. කියන්නේ දහදහසක් සක්වල වට කොට පවතින. එතකොට භූමිතල 31 ඒවා 10000ක්. 10000. ඊළඟට යන් තථාගතස පටිදන්දි ආදිසු කම්පති. අන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ සිද්ධාර්ථ කුමාරයාගේ අර බිහි වෙන මොහොතේ ආයු සංස්කාරය අත්හරින මොහොතේ බුදු බව ලබන අවස්ථාවේදී වාගේ කම්පණයටපත් වෙනවානේ. අන්නේ ඒක තමයි 10000ක් වහ. 10000 චක්කවාල සංකම්පි අර ධම්ම චක්කේ නානේ. ආණක් එත්තම් කෝටි සත සහස චක්කවාල කෝටි ලක්ෂයක් සක්වල පවත්වන බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර ආදී අනුසක පැතුරුණ කෝටි ලක්ෂයකට අදාළ වුණා. යත රතන පරිත්තං කන්ද පරිත්තං දජක ආටාට මෝර මෙන්න මේ පිරිත්තුල අනුභව එච්චර දුරකට බලපැවැත්තුන. විෂයක් කෙත්තං කියලා කියන්නේ අනන්ත අපරිමාණ. ඒ කියන්නේ න යාවතාපන ආකංකේය. එතන විස්තර වෙන්නේ පෙළේ. ඒ කියන්නේ යම් තාක් බුදුරජාණන් වහන්සේ කැමති වෙනවා නම් මේ විශ්වය දකින්න අන්න ඒ තාක්. එතකොට කොච්චරද? ඒ සක්වල අනන්තයි, චක්කවාලෝ අනන්තෝ. භූමිතල 31 සංචිත කොච්චරද? අනන්තයි, චක්කවාලෝ අනන්තෝ. නැති ඒ තැන්වල පැතිරෙන්න හේතුව ඒ බ්‍රහ්ම ඒ සක්වලයන් හින්න සත්වින්ටත් නිවන් අවබෝධ වෙනවා. නැහැ. ඒක ධර්මතාවක් තමයි නේද? ධර්මතාවක්. තවත් බුදු කෙනෙකුගේ දේශනාවේ නැහැනේ ඔබ සමන්ත බඩහාමුදුරනේ කියන්නේ. එයා හඳුරන්නේ කියන්නේ මම මේ මෙතන බුදු වෙලා කාලේ කියවෙන්නේ. මම මේ මෙතන බුදු වෙලා බණ කියනවා. තව මේ වෙලාවේ බුදු කෙනෙක් බණ කියන්න පුළුවන් තව සක්වල කියලා උන්වහන්සේ කිව්වා. එහෙම කොහෙවත් සඳහනක් නැහැනේ. එහෙම කොහෙවත් සඳහනක් නැතුව අපිට කියන්න බෑ එහෙම. අනේක ඒ වගේ තැන් වලට අපි උත්තර දෙන්න යන්නේ. ඒ තවත් වෙනස්සක් වලක බුදුරෙක් පහළ වෙන්න පුළුවන්ද කියන එක අපි කොහොමද කියන්නේ? කියන්න බෑ. ඒකත් හරියට දැන් ඔය සමහර දැන් හරි ධර්ම සංසයෙන් මම ඒ කාලේ වෙලාවකට ඔය සමහර අය අහන ප්‍රශ්න අහනවානේ. දැන් මේ සත්‍ය අනන්තද කියලා සානසයකට උත්තර දෙන්නේ නැහැ. සත්‍ය අනන්තද කියලා ඒකට උත්තර දෙන්නේ නැහැ. මොකද දේශනාවේ කොහොමද සත්‍ය අනන්තයි කියලා හරි සත්‍ය සීමා සහිතයි කියලා සඳහන් වෙන තැනක් නැහැ. මොකද එහෙම වුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. සත්‍යය සීමා සහිතයි කියලා කිව්වොත් මට තරම් අසංකේ ගානකින් කියන්නේ එහෙනම් කාලයකදී මේ බුදුවර පහළලා නිවන් දකින්න සත්‍යය ඉවර වෙනවාද කියලා. ඒ ප්‍රශ්නේ ඊට පස්සේ වෙනකොට ඒකත් එක්කලා අනුගාමික ප්‍රශ්නයක් ඒකත් එතකොට. ඒ නිසා සත්‍යය අනන්තයි කියලා කියවොත් ඒකත් දේශනාවේ නෑ. සත්‍යය අනන්තයි කියලා කියලා ඒක දේශනාවේ නෑ. සත්‍ය විශේෂ අනන්තයි කියලා තියෙනවා. සක්වල අනන්තයි කියලා තියෙනවා. නමුත් සත්‍යය අනන්තයි කියලා කොහොමවත් දේශනාවක් නෑ. ඉන්නේ දේශනාවක් නැති තැන් වලට හරි ධර්මසාර බොහොම පරිස්සමෙන් උත්තර දෙන්නේ. මොකද ශ්‍රද්ධාව ලැජ්ජාබාධයේ හරි ධර්මසාරසික හරි ඉහෙලින් තියෙනවනේ. ඒ නිසා සාන්නාසයෙන් ත්‍රිපිටකය අපට වඩා බොහොම
මේ ප්‍රගුණ කරලා මතකයේ තියෙන සානස කෙනෙක් නේ. ඒ නිසා අහනකොට ඒවට උත්තර දෙන්නේ නැහැ. එහෙම දේශනාවක් නැහැනේ කියලා කියනවා. සසතර ඉතින් බෞතලේ ගහතර ඉතින් තලේ ඉපදෙන කෙනෙක් ඩොක්ටර් කෝ බෙදේ කෝ මිනිස්සුත් යාට ඉතින් තලේ ගහතර වෙනසක් වල කිපදෙන්න තරම් වෙනවා කියලා අපව පුළුවන් කියලා තියෙන්නේ කියලා ඒක දැනගන්න නෑ පරදත්තෝපජි ප්‍රේත ලෝකෙට මම කොටසක් මේ මේ භූමිතල 31 31ක් පාසා තියෙන ප්‍රේත ලෝකෙට ආත් ප්‍රේත ලෝක පහෙන් එක කොටසක් වේමානික පරදත්තෝපජි ආදිවාසීන් කොටස් තියෙනවනේ ප්‍රේත ලෝකේ ලෝකාන්තරේ කර්ම විෂයයි සත්ව විෂයයි බුද්ධ විෂයයි ලෝක විෂයයි අචින්තනීයයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ නිසා ඉතින් අචින්තනීය නම් විතර අපර සත්වය කොච්චරද කියලා අනන්තද සීමා සහිත කියලා අපි දන්නේ නැහැ. සීමා සහිත කියන එක නම් වෙන්න බෑ. සීමා සහිත වෙන්න බෑනේ කොහොමත්. සීමා සහිත නම් බුදුරු 15 වෙන 15 නිවන් දැකලා මේක ඉවර වෙන්න එපා. මේකත් නෑ. ඒ වගේ දේවල් හිතන්න කියලා නතර වෙන්නේ. උම්මාදස විහාතස භාගියස කියලා. ඒවා හිතලා තේරුම් ගන්න බෑ. ඒ කුතුහලකාරී දේවල් ඒ කුතුහලේ නැති වෙන ධර්ම අවබෝධයක් එක්ක. මොගලම් මහ රහතන් වහන්සේ සක්වල හොයන්න ගියේ උන්වහන්සේ ඕනවට නෙවෙයි. ඕ මාත්‍යා මටත් හරි ගියේ නෑ. ඔයත් ගිහලා බලන්නකො ගිහලා එන ගන්නකො. අන්න ඒක දුන්නේ එතකොට. මමත් ගියා මටත් හරි ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි කිව්වේ මේ ගමනේ නැ පත්තබ්බෝ ලෝකාසන්තෝ කුඩාචන නචාපත්ත ලෝකාන්තං දුක්ඛාති පමෝච. එනිසා අර තවත් මේ කේවටද කොහෙදත් කියා නේද? එහෙනම් ගිහලා ගිහලා හිටන් අන්තිමට අර නැව කුරුල්ල නැවටම නැවේ දානවලුනේ ගිහිල්ලා මොහොතේදි කුරුල්ලෙක් ළඟ ගොඩවීමක් හොයාගන්න ගොඩවීමක් වෙන තෙක් මානේ පාන්න නැතුවම ගුරු නැව කුරුල්ල ඇවිල්ලා ආය පාර නැවේ කුඹ ගහේම වහනවා අනේ වගේ නිසා ඒ බුද්ධ විශ්ේ කරුණ දැන් ඔය මේවා ඉස්සර මහානායට තමයි ඔය ප්‍රශ්නේ එන්නේ දැන් අපට නම් ඒවා ප්‍රශ්න නෙවෙයි ඒ කියන්නේ අපට ඊට වඩා හොයන්න දෙයක් තියෙනවා කියලා අපි දන්නවා ඒ නිසා අපට ඒවා ප්‍රශ්න නෙවෙයි අලුතෙන් ඉන්න කෙනෙකුට අහන්න ප්‍රශ්න වල ඒව මේ තේසු තේසු බුද්ධක් කෙත්තේසු ආන ඒකං ආනක් කෙත්තම් විනස්සති. ඒතර කියන මෙන්න මේවා මේ මේ බුද්ධ ක්ෂේත්‍ර තුන අතරින් එක් ආනක් ක්ෂේත්‍රයක් විනාශ වෙනවා. තස්මින් විනාශාන්තේ. ඒක විනාශ වෙන කල්ලි ජාති ක්ෂේත්‍රය විනාශ වුණාම වෙනවා. දහදාසක් සක්වල කියන කොටසෙන් ජාති ක්ෂේත්‍රය ඒක විනාශ වෙනවම වෙනවා. විනස්සන් විනස්සන්තංච ඒකතෝ විනාශති. එකටම විනාශ කෑලි කෑලි ඉතුරු වෙන්නේ නැහැ. සන්තහාන්තම්පි සකස් වෙනකොට ඒ මුළු සැකිල්ලම එකතු එකත පිහිටනවා එතකොට. තස්ස විනාශකෝ විනාශතෝච නැහ්. තස්ස විනාශෝච සන්තහාන සන්තහානංච. ඒ විනාශයත් ඒ පිහිටීමත් විසුද්ධි මාර්ගය කියලා කියන බලාගන්න කියලා කියන පොත අරගෙන. එතකොට අත්තිකේහි තතෝ ගහේතබ්බෝ. ඒක බලාපොරොත්තු වෙන ප්‍රයෝජනය නැත්තම් විහින් එහෙන් ඉගෙන ගන්නට කියලා. ඒ පනතේ සංවට විවට්ට උත්තා. එතකොට මේ සංවට විවට්ට යැයි යමක් කියන ලද්දාහුද කල්ප ගැන ඒ තේසු මෙවා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බෝමැඩදී සම්මා සම්බෝධිය අවබෝධ කිරීම පිණිස වැඩහුන්නේද වැඩහුන් භාග්‍යතුන් වහන්සේ අනේකේපි සංවට කප්පේ අනේකේපි විවට්ට කප්පේ අනේකේපි සංවට විවට්ට කප්පේ සරි මේ කියන කල්ප විවිධාකාරයෙන් සඳහන් වෙනවා සිහි කළා. කතං කොහොමද අමුත්‍රාසින් අමුත්‍ර ආසින් අහවල් තැන සිටියෙමි එතනින් චුත වෙලා මේ මෙහි තැන උපන්නේ ආදී ක්‍රමෙන් දැනගත්තා. තත්ත අමුත්‍රාසින් ති ඒ පදාතුරෙන් අමුත්‍රාසින් කියලා යනු අමුම්මි සංවට්ට කප්පේ අහවල් සංවට්ට කල්පයේදී අහං මම අමුම්මි භවේ අහවල් භවයෙහි යෝනි ආවා ගති ආවා උත්පත්ති වශයෙන් හරි ගති පංච යෝනි මේ තියෙනවා නේද යෝනි විපදෙන ආකාර තියෙනවානේ ඒ විදිහට යෝනි පංච ගති විඥාන ස්ථಿತಿ 9ක් තියෙනවා සත්වය වාසය කරන එතන 7ක් තියෙනවා මේ ආදී කොටස් වල මෙසේ ඌයෙමි කියලා දන්නවා ඒ වන්නාමෝ ඒ කාලේ මගේ නම වෙස්සාන්ත ඒ කාලේ මගේ නම ජෝතිපාල ඒ විදිහට දන්නවා ඒ වන් ගොත්තෝ මේ මේ પરම්පරාවේ භග්ගව પરම්පරාවේ ගෝතම પરම්පරාවේ
एवं वाणो मे विधियर सुधु के मेन विधियर सौम्य वर्ण के दान एवं आहारो एकाले मम क्याप बीप दीवा पीली बांध दान एवं सुख दुख पटिचांगेदी ये अनेक कार्यन कायिक मानसिक विदु दुख सामिश निरामिश प्रभेद कुटेताओ सप दुख मे विधियर मिंदेमी कील दान एव मावि पर्यापन्नो ये काले मठ और सीय परमाविषय तिबुना नत्तम असुहार दहास परमाविषय मठ तिबुना केला सीकर कर सीकर कर दान वाली मुन्नो को तमा ये ओके तत्व नेव संज्ञान असंज्ञायतन आय मे असंज्ञ सत्य हर अनित कोटासासे मोक वैटेनो ना एकात्त काय एकात्त सान्नी नानात्त काय नानात्त सान्नी आद बेदिला यान्यार एक मनलो हेम गात्त होते में नानात्त काय नानात्त सान्या एक याने इपदेन विज्ञानात् विविधेवाति ना नवयाक्ति येनो ए गानो शारीरिक सटाम वासेन गात्त होत विविधाय आ ने विधियर ने विज्ञान इकेन नव सत्ता वासय सत्त विज्ञान तेति एकेन आइम वेन नव सत्ता वास किर आइम वेन अर देख निवसंज्ञान असंज्ञायतन आय असंज्ञ सत्य नव सत्तावास किनोट यदि